යම් කෙනෙක් ඉවසීම තුලින් එක්තරා ශක්තියක් වැඩෙනවා. අන්න ඒකට කියනවා භාවනාවේ ශක්තිය. භාවනාවේ වැඩනන වැඩලා තියෙන ඉවසීමේ ශක්තිය. ඇලෙන පැත්තක් ඉනකොට ඒකට මානසික මුලාවටපත් වෙලා මත් වෙලා ඒකට ඇල්ල යන මානසික ශක්තියක් එන්නේ නැති ඉවසීමක් තියෙනවා. ගැටීමට හේතුකාරක ප්‍රඥාව මත වෙලා තමන් කරා එනකොට ඒකට ගැටිලා හිත රිදවන්නවා කරදරයක් කරන්නේ නැහැ කියන මට මේ ක්‍රමක්‍රමෙන් ඉවසලා ඉවසලා ඔහු ඉදිරියට පුරුදු වුණා නා. මෙන්න මේකට කියනවා භාවනාව වැඩුණා. ඔන්න ඔය ටික කරගැනීමට යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා නා. ආධාර වෙන වැඩපිළිවෙලක් තියෙනවා නා. ඒ වැඩිවීමට ආධාරක වශයෙන් ඒව කරගන්න. භාවනාව කියන්නේ මොකද්ද? ඇලීමේදී මත් වෙලා මුලාවටපත් වෙන්නේ නැති ඉවසීමේ හැකියාවයි. ගැටීමේදී මුලාවටපත් වෙලා දුෂිත මානසිකත්වයක් ඇති නොකරන ඉවසීමේ හැකියාවයි. ඔබේ දිනු කරන්න පුළුවන් දෙයක්. උත්සාහයෙන් වීදී කරන්න ඕනේ. මත්ලේ වියදී ආවා සම්මැට ඉදිරි වේවා. ගත්ත අදිත්‍යාණී මම පරදෙට ගිහින් පිටන් නවතින්නේ නැහැ කියලා ගත්ත අදිත්‍යාණී ගන්න කිව්වේ. ඔන්න ඔය කාරණේ උඩ. ඉතින් මේක ලේසියෙන් කරන්න බැහැ. හැබැයි ඉවසලා වරුදුන. ඒ මුදිර හැකියාවක් ලැබෙනවා. ඒ දුලින් මානසික අසහනයට පත් නොවී කටයුතු කරගන්න. හැබැයි මේක පුරුදු වෙන කාණ්ඩ. ඒකයි අමාරුව. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක් සුළු දෙයක් හරි ගමුද? ලොකු රස්සාව කරන මිනිස්සෙයි. ඒ මිනිස්යාට කවුරු හරි කිව්වොත් එහෙම. හරියට ඉහින් එනවා. අර වණ්ඩි හොදලා කියලා යනවා. මොකක් වෙයි? විදායක නිලධාරියෙක් වශයෙන් අනික් අයට අනපනෝ පනෝ විදිහට හිටන් ඒකේ නිලධාරිකව ඔළුවට ගහලා ඉන්න මිනිස්සෙක් එහෙම ආවොත් එහෙම. ඒ මිනිහට කවුරු හරි මිදුලට ගහන. මොකක් වෙයි මිනිහට? බෑනි කරන් නමුත් ඒ මනුස්සයාක පුරුදුනොත් එහෙම අමාරුවෙන් හරි මම ඒකට විසිද්ද වෙන්නේ මගේ මනස දුරු කරගන්න ලැජ්ජාවෙන් හරි මම ඒකට දැන් මට මිනිතු මේක දැක්කම මම හරි අර නිලධාරියා නේද අර ඉඩා නිලධාරියා අපිට සර් කියන්නේ හිටු එක ආපලා කර මිදුල අත ගන්න අරංග වලන් හොදනවා ඇහුවොත් එහෙම හරිම අමාරුයි මේක ඉවස ගන්න හැබැයි මිනිහා ඉවසිල්ලෙන් හරි ඕක කරලා පුරුදුනොත් මිනිහට වෙයි ලෝකේ බෝඩිපතින් එකෙක් මහත්මා ගාන්ධි කියන මේ ලංකාවට ආව කාලෙකදී මේ දන්න ළඟට ඉදිකරක් ඇදගෙන හිටියම උඩරත් මුකුත් නැතුව. පොළොව වාසෝල් දෙක. එක මිනිහේ බඩුවාගයක් ගෙන හදාගෙන මිනිහ අපිට ගහලා අඬ ගහලා මෙන්න මේ ගන්නකො පිටකොටට ගිහින් යන්න කිව්වා. අරගෙන ගියා. ගිහින් දිබර වතේ කියාද දුන්නා. සල්ලි ඕනේ නැහැ. මම ඔයාලට ආධාරයක් කළේ. ඊට බැරි හිමි. මොන සල්ලි වනාට හාමි ගාව. මම නාටහන් කෙනෙක් නේ මහත්මා ගාන්ධි කියව මට අය. දැන් වාටි කල්පනා කරලා වැතිවිලි වෙනස මොකද්ද කියන්නේ? මම මහත්මා ගාන්ධි කියන්නේ මේ ලෝකේ ඉන්න මහා කෝටිපතියෙක් අගමැතිවරයෙක් ඒ රටේ ඉඳ උසස්ම පුද්ගලයෙක්. දැකෙතන මිනිස්සු දන ගහන මට මේ ගුණයෙන් බැලුවා, නිලධාරියෙන් බැලුවා, හැමතිම් බැලුවා, ධනියෙන් බැලුවා, වංශයෙන් බැලුවා, සියල්ලෙම අග්‍රයි. ඉහළම තැනයි. නා ධර්මංශය කිව්ව වචනේදී පොඩ්ඩක් අපැකිලිලා හිටා තමයි ඩෝකන් කිව්වේ නේ. ඒක කළා දුන්නා. පදිකම කරු. ඔයාට ගේන්න බැරි ඉඳ උදව් වල මම ගෙනත් දුන්නු. උදව් කරන්නේ අපි හොඳ හිරිතන්නේ. දැන් වන්න තියෙන වෙනස මොකද කියලා. දැන් ඊ මානසික ගැත්තේ ඉතින් හැඩ ගැහුනේ නිකන් නෙමෙයි. නිහතමානීත්වයේ තගේ දැකලා. මාන්නකාරව ඉන්න ලොකුකම් වල තියෙන අසාරත්වයේ දැකලා. ඊයන් වැඩක් නැති චාම් ජීවිතේ බැස්ස යම් කිසි ක්‍රමකින් ප්‍රගුණ කරලා. දැන් ওই මානසික ගැත්තේ අපිට ආන්නේ කියන්නේ පුළුවන් ද කරන්නේ ලේසි වැඩද? හැම අමාරුව අදින් පිරුණාට කවදා හරි ඉම පැන්නේ වුණා. ඒක ලේසි. බොහෝම ලේසියෙන් බුද්ධයාට විමුක්තිය ලබා ගන්න තියෙන මාර්ගය. ඉවසීමෙන් යුක්තව ඒ අවස්ථාව දරාගෙන කරන්න බැරි නිසා බුද්ධිලා ඉදිරියට ගෙනියන. අඬපල්ලා මොරදීපල්ලා මේ කිව්ව එක වෙනස් කරන්න එපා. ඕරතරම් දුක් වියල හිතින්. මේ කිව්ව ක්‍රමයේ ගෙනියපාල. උඹලා යහපතක් වෙනවා. කවදා හරි හරියනවා ඒක. ඉවේ ඔය හේතුව උඩ නමුත් ඇත්ත වශයෙන්ම මේ தத்துவයේ ගන්න බැරි කොමයි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපිට කිව්වොත් එහෙම. ඔය යන්නේ කොළඹ යන්නේ. ත්‍රිප් දෙක ගන්න දුවනවා ඒක. අපත් දෙක ගන්න දුවනවා. අපල යන්න. දැන් කොළඹ යන්න විදිහක් නැහැ කිය කිනා. මොකද කකුල් දෙක ගලන් ගියා. මේ අර කොළඹ යන කරලා අපි මවාගත්ත රෝගෙල් දාපු සපත්තු දෙක අරන් ගියා. සපත්තු දෙක දාගෙන නැන්නා කොළඹ යන්න. බාට දෙක දුන්නු. කොළඹ යන්නේ මේ කරේ පුළුවන් බාර දාගෙන ඉන්න බල කොළඹ. ඔක දිහා බාර කකුල් දෙක නේද.
දාගෙන යන වැලි බෑගෙන ඒ මට්ටමට වහිනවා සමහර කෙනෙක් දැන් මේකත් මානසිකත්වයේ ගුණාගාතය මිසක සපදේක පලා තියලා තියන්න ඕන යන්න පුළුවන් වැඩි කමක් නෑ ඇඳුම අරගත්ත ආවක දෙනේනකොට කඩේට දෙනේන්නේ ඕකෙ දැන් කඩේට දෙනන්නේ අහන්න ළඟට ඇදේ කොළඹ යන්න පුළුවන් නේද කියන්නේ ඉතින් ඒක බෑ අපිට නෑ තව කි කොළඹ ගිහින් බලනවා ඕතරම් මිලිසින්න උඩ ගාලා නැතුව නිකම්ම ඇවිල්ලා දෙන්න දෙන්න පීන ඒ මිනිස්සු දිහා බලලා අරකට මොකද වෙලා තියෙන්නේ ඉගන්නේද කියලා අහන්නෙත් නෑ මිනිස්සු බෑ මිනිස්සු කරගෙන යනවා ඒ මිනිහා කරේ ඒ මිනිහා කරගෙන යනවා නැත් අපි ගොඩ නගාගත රාමු තියෙනවා රාගයේ දේශයේ මොහයේ කියන මේ තුල ගොඩ නගාගත රාමු මෙන්න මේ රාමු ටික බිඳ ගන්න බැරි කම තමයි අපිට මේ භාවනා දියුණු කරන්න බැරි ඔය රාමු තුල බිඳ ගන්න බැරි නිසා අපිට විරුද්ධතාවයන් එනවා අපි ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා ඒකේ වික්ෂිප්ත වෙනවා ඔන්න ඕකයි වික්ෂිප්තතාවය ඉතින් ඕකේ වික්ෂිප්තතාව ඕවට පාර නොවදින ලෝකයක් නෑ මේ සමාධියෙන් ඉඳ ලෝකයක් නෑ යථාර්ථය දැකගන්න අපි ඉවර ඇලින්නේ ගැටෙන්නේ මුලා වෙන නැති මානසිකත්වය ගොඩ නැගුණ දාර සමාධියද සමාධියටපත් වෙන්නේ එහෙමයි ආරිවිනේ භාවනාවක යොන්න ඕක ඉතින් ඕක කරගන්න සාරයි කියලා හිත තියෙන තාක්කල් යම් දෙයක් වටිනවා කියලා හිතින් දරා ඉන්න තාක්කල් අපිට පුළුවන් දේ තත්ත්වයේ ඔය කියන මට්ටමට වස්වන්න ඒක අමාරු වෙලා සාරයි කියලා හිතා ඉන්නේ අහාර දේවල් හරයක් නැති දේවල් කියලා තේරුම් ගත්ත දාසර අපි දිවිද වස්වීම ඉවරයි ඒක වැඩි නැති විදිහේ එදාට අපිට ඒක ප්‍රඥාන්නේ පිට රකින්න දෙයක් නෑ රකින්න තත්වයක් නෑ රකින්න තානාන්තරයක් නෑ රකින්න උලයක් නෑ ඒ වගේ රැක ගන්න තියෙන අපේ දෙයක් නැන්න එහෙම එකක් වටින්නේ නැත්නම් අපි මොනවා රැක ගන්න මොන විදිහක චර්යාවක් කරනවා මේක ඉතින් ලෝකෙන් ඉදිරිය මොන ප්‍රශ්නයක් ආවත් කම්පා වෙද්දි විචිත විතරනේ ලෝකේ ප්‍රශ්න නැහැ ඉතින් ඉන්නේ එන ප්‍රශ්න වලට කම්පාවක් නෙවෙයි හරිය අමාරු ඉදින් මේක තේරුම් ගන්නේ මුල පටන් ගන්න දැන් මුල පටන් ගන්න බැරි මොකද මිත්‍යා දෘෂ්ටියෙන් හටගත වැඩ පිළිවෙල දුන්න ආහාරයේ මිත්‍යා විඥාන නැගිලා නැගුණු මිත්‍යා විඥාන හැම වෙලෙම ඉල්ල හිටිනවා ඒ මිත්‍යා ආහාරය මොනවාද ලාභයේ කීර්තිය ප්‍රාසහා ප්‍රදාන කිරීම ඔය ටික ඉල්ල හිටිනවා ඒක මුල් කරගත්ත ආහාරය තමයි බුද්ධිලයට දෙන පංචකාම ආස්වාද. මේ වගේ දින බලාපොරොත්තු වෙන රාග දෙයක මොහොම. ওই දිහේ පොඩු වෙනවා බලාපොරොත්තු වෙන මානසිකත්වයේ තියෙන තාකල් ඒවම ආහාර වශයෙන් ඉල්ලනවා. ඒ ආහාර ගන්න ගන්න ඒකම ගොඩ නැගිනවා. ගොඩ නැගින්න ඒකමයි අධහනකාරීව ධර්මපත නැඹුරු කරන්නේ සමාධියට ගෙනියන්නේ නැහැ.